ආයිබෝවන් හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත තමන්ගේ කුඹුර රැක ගන්න බැරි ඇමති රටේ කුඹුරු රකින්න ගියා වගේ කියලා අලුත් උපහරණයකුත් එක්ක කාගේ කාගෙත් කිල්ලෝටවල ඇති හුණු ඇමතිකම් වලට මරා ගන්න විදිහෙන්ම පේනවා කියලා අද ටෙලිවැකියෙන් නැගෙන හිරත් ගොඩ දාන්න හදන ජනපති මුලින්ම දේශීය පුවත් ආරුගම්බේ ඉහළ ආදායමක් ඉපයේ හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පළාතේ සංචාරක කර්මාන්තය අදියර දෙකක් යටතේ වසර 10කින් සම්පූර්ණ සංවර්ධනයකට ලක් කිරීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද උදෑසන අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ හා පීනට් ෆාම් වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එම සංචාරක ප්‍රදේශවල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලූ ජනාධිපතිවරයා එහි පැමිණ සිටි සංචාරකයන් සමග සුහද කතාබහකද නිරත වුණා. ඉන් අනතුරුව සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු කළා. අපි ණය වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ බංකොලොත් භාවයෙන් පිට වුණාට අපිට ණය ගෙවන්න සිදු වෙනවා. වෙළඳ ශේෂය අපේ වාසියට නොතිබ්බොත් තවත් ණය වැඩි වෙලාම තව අවුරුදු 10කින් අපි ආපහු මේ තත්ත්වෙටම එන්නේ. ඒක නවත්තන්නයි මේ එක්කම අපි අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න යන්නේ නැගෙනහිර පළාත දියුණු කරන්නට. එන දශකයේ තුලදී ලංකාවට එන සංචාරක ප්‍රමාණය ලක්ෂ 25 ඉඳන් ලක්ෂ 50ක් කෝටියක් අතර සංඛ්‍යාවකට වැඩි කර ගන්න. ගෝලීය දලදේශීය නිෂ්පාදනයෙන් 20-35 වෙනකොට 10%ක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරය මුළු රටේම. ඉතින් රටවල් දැනගන්න ඕනේ ඒකෙන් Tamanට ලබාගත යුතු ප්‍රමාණය කුමක්ද ඒක ලබා ගන්න කියලා. මේ ප්‍රදේශයට අඩු වශයෙන් වර්ෂයකට සංචාරකෙන් ලක්ෂ 10ක් 20ක් අතර එන්ට තියෙනවා. දවසකට ඩොලර් 300ක්වත් අපි ලබා ගන්න තියෙනවා. නැත්තම් 500ක්. අද තියෙන්නේ වෙනම සංචාරක ව්‍යාපාරයක්. කොටසක් මෙහාට එනවා, සර්ෆින් කරනවා, කොටසක් මෙහාට යනවා. දැන් ඒ වෙනුවට අපි කොහොමද මේක විශාල ප්‍රදේශයක් බවට සංචාරක ව්‍යාපාරයක් හැටියට පත් කරන්නේ? ඒකට කරන්න ඕනේ වැඩසටහන්. මුදල් දෙන්නේ මෙතෙන්ට. ඒ නිසා මේ හැම තැනම අපි මීට වඩා දියුණුවක් ඇති කරන්න ආවේ. ඉස්සෙල්ලා තියෙන අඩුපාඩුකම් හදන්න. දූෂණේ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 353 වෙනි ටෙලිවැකිය. ඊයේ ටෙලිවැකිය යට මේ කොටා තිබූ කොමෙන්ටුවකින් අද ටෙලිවැකිය ආරම්භ කරන්නට හිතුවේ. ඉන්දියාවේ නම් මොනතරම් දුප්පතුන් හිටියත් සඳට යානයක් යව්වා. අපට සල්ලි තියෙන කාලයක් ආවත් හඳට යාම නම් බොරු. මොකද මේ පක්ෂ විපක්ෂ උන්දලා දියවන්නාවේ මරාගෙන ඉවර වෙනකොට හඳ කියලා උපග්‍රහයෙක් නැතිව සිටීවි. ඔව් එක්කෝ කඩාන වැටිලා තියේවි, නැත්තම් පුපුරලා ගිහිල්ලා තියේවි නේද? ඔහොම තමයි ඔය කොමෙන්ටුවේ තිබුණේ. මේක මේ අවුරුදු දස දහසක් කල්ප ගානකට පස්සේ වෙන්න පුළුවන් කතාවක් හරිය නේද? ඒ වුණත් ඉතින් කමක් නැහැ. අපේ කට්ටියත් එක්ක ඒ වගේ කාලයක් යාවි කියලා තමයි අර කොමෙන්ටුවේ තියෙන්නේ. හොඳේ අර අපේ ජනවහරි කියමනක් තියෙනවා, ඔවා දෙනු පරහට තමා සම්මතිහි පිහිටා සිට කියලා නේද? දැන් අර ඊයේ දවස පුරාම පාර්ලිමේන්තුවේ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන්. ඇත්තටම මේ ක්‍රීඩාවට මේ කල ගිහින් තියෙන්නේ මොකද කියලා තේරුණේ ඊයේ කතා ටික අහන් ඉන්නකොටයි. හරිය ලංකාව පුරාම ඔය ක්‍රීඩා සංගම්වල මහපුටු දරන්නේ මේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයලු. හරිද? ඒක ඊයේ දෙපැත් තෙම්ම නැගුණු චෝදනාව. හරිද? ඉතින් ක්‍රීඩාව මෙහෙමවත් බේරිලා තියෙන එක මදෑ කියලා තමයි ඉතින් ඔය වාද විවාද අහගෙන ඉන්න අපට හිතුනේ. හා මොකද මයි අම්මලා රටේ ප්‍රශ්නවලදී මොන තරම් බුද්ධිමත් තීරණ අරගන්න පිරිසක් දප්පුච්චියේ නේද? ඈ ක්‍රීඩා ඇමති රොෂාන් කිව්වා ක්‍රීඩා ඇමතිකමට කෙලහලන්නේ පිස්සු බල්ලුවගේ කියලා. සමහරු මේ ක්‍රීඩා ඇමතිකමට කෙලහලන්නේ පිස්සු බල්ලා කෙලහලනවට වැඩිය අසීමිත. කොහොම රහ ඇද්ද නේද? ඕක තමයි ඇත්ත. අවාසනාවකට මේ එළියේ ඉන්න අපේ මිනිස්සුන්ට ඔය ඇමතිකම් වලට මේගොල්ලෝ මේ තරම් මරාගන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහනේ. ඒකනේ පුදුමේ. ඈ
දැඟර ආචාර්ය නන්දලාල් කියනකම් රට බංකොලොත් කියලා දැනගෙන හිටියේ නැති නේද? ඔය දියවන්නාවේ පුංචි බබාල ටික නේද? මගේ අප්පුච්චිය බලන්ටකො මේ අනිත් දේවල් වලට තියෙන උනන්දුව හා හැබැයි කට ඇරියොත් කියන්නේ රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලායි නේද? ඈ අධිකරණයටවත් ඒකට ඇඟිලි ගහන්න බෑ කියලා ලොකු කතා ඇහුවනේ නේද? බලය ඔහෙලා ගාව නම් තියෙන්නේ. බලය අයිති ඔහෙලට නම් රට බංකොලොත් වෙනකන් දැනගෙන හිටියේ නැති එක ගැන ලැජ්ජ හිතෙන්නේ නැද්ද? ඈ ලැජ්ජ හිතෙන්නේ ඉතින් ලැජ්ජාව තියෙන්න එපායි නේද? ඊයේ ඔය මේ ක්‍රීඩාව පිළිබඳ විවාදයේ බලාන හිටියානම් එකක් පැහැදිලි. හුඟ දෙනෙක් එක මල්ලේ ලුණු කාපු අය කියලා. හොඳේ බලාන ගියාම කාගේ කාගෙත් කිල්ල ඔටවල හුණු ඩිංග ඩිංග නේද? හොඳට බලන් ටීයේ විවාදේ. හොඳේ ඔබත් මමත් මේ දියවන්නාවට මේ තාක්පත් කරලා ඇරියේ සහ පත් කරලා අරින්න හදන්නේ මොන ජාතියේ උන්දලද කියලා තීරුම් ගන්නට ඔය සමහරුන්ගේ ප්‍රකාශ හා හැසිරීම් ප්‍රමාණවත් හරිය සමහරුන්ගේ ඇදලා එළියට දාන්න වෙනවා නේද? මාර පාර්ලිමේන්තුවක්. ඇත්තටම අප ලියමින් ඉන්නේ නායකන්දට හේතු නේද? ඒ අතර එක් ප්‍රධාන හේතුවක් මේ අපට දූර දක්නා නුවණක් නැති නිර්මාණශීලී නායකින් නැතිකම නේද? ඒ වගේමයි දුර්වල දේශපාලන නායකින්ව අල්ලේ නටවන දූෂිත නිලධාරි පැලැන්තිය. හොඳේ දැන් ඔය ඊයේ සහ පෙරේදා විවාද දියා හොඳ කල්පනාවෙන් බැලුවා නම් ඒක අපූර්වට තේරුම් ගන්නට පුළුවන්. හොඳේ ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් බලන්න ඔය මනුෂ්‍ය නානායක්කාර ඇමති පසුගිය දාක ගුවන්තොටුපලේ සියලු අංශවලට බැන වැඳුනා. මිනිස් ජාවාර්මට මේ නිලධාරීන් සම්බන්ධයි කියලා. ඈ ඉතින් ගුවන්තොටුපලේ නිලධාරීන් සම්බන්ධ නම් ඒ නඩේ අල්ලගන්ට එපායයි නේද? ඔවා කියේ කියේ ඉඳලා වැඩක් නැහැනි. නිකන් අර අඹ ගහට ඔහේ පොළු ගහන්න වගේ ගල් ගහන්න වගේ හිම ගහලා වැඩක් නැහැ. කොක්කක් දාලා ඇදලම ගන්න. හරිද? හොරුන්ව අල්ලලා දෙන්න නේද? ඔය අතර තමයි අර ඇමති ප්‍රේමලාල් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියනවා ඇමති දූෂිතයි කියලා. ඒ කියන්නේ රාජ්‍ය ඇමති ප්‍රේමලාල්. හරිද? රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියනවා එයාගේම ඇමති දූෂිතයි කියලා. හරිද? ඇමති කියන්නේ නිමල් සිරිපාල්ට. හරිද? ඒතර නියෝජ්‍ය ඇමති එයාට නෙලනවා හෝගාලා. අනවශ්‍ය විදිහට ඒගොල්ලන්ට බලපෑම් කරනවා. ඒගොල්ලන්ගේ වම්සි ගතමන්ටක් තබා ගන්නවා. දෙලින් බලපෑම් කියන්නේ දෙලින්ම නිමල් සිරිපාල් සිල්ලා ඇමතුමාද වෙයි. මම ඉතින් නම කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ වෙන කෙනෙක් නැහැ නේද? මහතන මෙහෙම කරනවා නම් ඉතින් යට ඉන්න කොහොම කරන් මොකද කියන තැනට මේ මිනිසුපත් වෙලා. ඉතින් උන්දා දූෂිතයි නම් හොරා හොරාම නම් එහෙමනේ කිව්වේ නේද? අපිට කියන්නේ නැතුව අපිට කීකින්දල වැඩක් නැහැනේ නේද? යන්නකෝ අධිකරණයට. හරිද? නිකම් පාළු ගෙයි බලම් බිඳලා වැඩක් තියෙවියයි නේද? දැන් ඔක්කොම පුරුදු වෙලා තියෙනවා මේ 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 ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කියලා ඉන්න. මේක තමයි කියන්නේ වෙන කිසිම දෙයක් පේන්න නැහැ. හොඳේ මේක පුදුම රටක්. අරක්කු නියාමනයේට ස්ටිකර් එකක් හඳුන්වලා දුන්නා. බදු ටික හරියට එකතු කරගන්නටත් එක්ක. දැන් ඒ ස්ටිකරේ හොරෙන් ගහනවා. කවුද ගහන්නේ? සුරාබදු පොරවලුත් සම්බන්ධයිලු නේද? ඉතින් අම්මා පමේ රටට හරියාවිද කියන්ටකෝ ඈ. මේ වෙනතෙක් ජලය කළමනා කරණය කරගන්න බැරි වුණා. ඔවුන් දැන් තමයි කමිටු දාන්නේ, කොමිටු දාන්නේ නේද? එක එක අයව දාන්නේ ඈ. රටේ කෘෂිකර්ම ඇමති, ඒ කියන්නේ අමරවීරට එයාගේ කුඹුරුවත් රකගන්න බැරි වෙලා. ඒක වේලිලා ගිහිල්ලා ඒකත් ගවයන්ට කන්ටි ඉඩහැරියලු. හොඳේලාට ගිනි තිබ්බේ නැහැ. මොකද වන්දි හම්බෙන්නේ නැහැ නේද? තමන්ගේ කුඹුර පරිස්සම් කරගන්න බැරි උන්දා රටේම කුඹුරු පරිස්සම් කරන්න ගියා වගේ කියලා උපහැරණෙකුත් එකතු කරගත්තොත් හොඳා නේද? ඈ වෙලාවකට කියනවා කන්ට හාල් තියනවලු. තව වෙලාවකට කියනවා නැහැලු. තව වෙලාවකට කියන පහුගිය කන්නේ හොඳ නිසා ඇති වෙන්න තියනවලු. රට හාල් එපාලු. බලමුකෝ අන්තිමට මොකද වෙන්නේ කියලා තව ටික දවසකින්. හොඳේ මේ සියලු විගඩම් මැද්දේ ඇමති බන්දුල ඔන්න ඇත්තක් කිව්වා. හොඳේ මොකද්ද? අර channel අයියක විකුණු බෙක ගැනද? නෑ නෑ නෑ. ඒක ඉතින් අර අධ්‍යක්ෂ මණ්ඩලයට පුළුවන්ුනේ ඒ වගේ තීරණ ගන්නට නේද? අපි දන්න හැටියට නම් ඔය අධ්‍යක්ෂවරයෙකුට රට යන්ට පවා අමාත්‍යංශයෙන් අවසර ඕනේ. හරිද? එහෙව් එකේ මේ ජාතික දේපළ බදු දෙන්නද විකුණන්නද කුලියට දෙන්නද උන්දලට අවසර තියෙනවා නම් මේක මාර රටක් නේ නේද? පුතුමා දැන් මේ බදු දීමයි කුලියට දීමයි අතර කියලා වාක්‍ය සම්ප්‍රයෝගයක් කරනවා. කැබිනට් පේපර් එකක් ලියන්නේ කැබිනට් ඇමතිවරයා විසින් නෙමෙයි. කැබිනට් ලේකම් ලියන්නේ. පුතුමා තමයි කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාව ගෙනියන්නේ. ලේකම් නෙමෙයිනේ. බලයේ වැරදිලා සභාවට කියලා යන්න උසාවියට හෙට උදේට මම අයින් වෙනවා. ඔබතුමා මේ සභාවේ ඔය ඉල්ලාස් වෙනවා කියලා ඔප්පිච්ච ඒවා ඉල්ලාස් වෙන හත්තට වතාවක් දැන් ඉල්ලාස් වෙන්න ඕනේ. ඇමති දන්නෙත් නැහැ එකයි වැඩේ. හොඳේ. හැබැයි එකක් නම් ඇත්ත කිව්වා. මොකද්ද කිව්වේ? තව අවුරුදු 100ක් ගියත් මේ ණය ගෙවලා ඉවර කරගන්න බෑ කිව්වා. හරිද? රජයේ මුළු විදේශ ණය වලින් 137ක් ඉදිරි වර්ෂ 5 තුල කල්පිරීමට නියමිතයි. නිදාසින් පස්සේ තවත් අවුරුදු 100ක් පිරෙනකොට මේ තොගේ කල්පිරෙනවා. 2030 දී ආණ්ඩුව කවුරු ගත්තා? මේකට වැඩපිළිවෙලක් නැතුව අරවා දෙනවා, මේවා දෙනවා, මේවා කරනවා කිව්වට එහෙම කරන්න බෑ. ඒ කියන්නේ 2048 දී ජනපති රනිල්ගේ සංවර්ධිත රාජ්‍යයේ සිහිනයක් මැයි කියලාද මේ බන්දුලයන් කිව්වේ කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. හොඳේ. දැන් ටෙලිවැකිය අවසන් කරන්න ඕන උනත් අර ඊයේ පාර්ලිමේන්තුවේදී
මේ චන්ද්‍රයාන් තුන හඳට ගිය එක ගැන ලොකුවට කතා වුණානේ නේද? ආන් ඒ වෙලාවේ ඉතින් මේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා මේ කියපු කතාවකටත් අපි හැමෝටම නේද හිනා නොවි ඉන්න බෑ. ඔහු කිව්වා අර ඒ කාලේ අර මොකද්ද මන් දන්නේ හඳට ඇරියයි කියන රොකට්ටුව ඒ කාලේ හරියටම හඳට ගියා නම් එහෙම මිලහට හඳේ පසුත් අරන් ඇවිල්ලා කියලා නේද? ඒ වගේම තමයි. හැබැයි ඉතින් ඒ කාලේ වෙච්ච කිසි දෙයක් ගැන ඔහු දන්නෙත් නෑ කියලා කිව්වා. අහන්නකෝ. මගේ නම් කිසිම දැනුවත්භාවයක් නෑ. ලංකාවේ කවුරු හරි සුප්‍රීම් සට් කියලා චන්ද්‍රිකාවක් ගියාද කියන එක. ඔව් වෙන්නේ නැති. ඒ 2012 නම් දැන් ගිහිල්ලා සඳේ පසුත් ගෙන්න කාලේ හරි මම හිතන්නේ එහෙම ගියානේ. ප්‍රවෘත්ති අවසන් හමුවෙමු අපගේ මධ්‍යාහන පුවත් ප්‍රකාශයේ සමගින්. ඔබට සුබ දවසක්.